පුදුමාට පුළුවන් ද කැට අදල කියන්න ඊළඟ ජනාධිපති වරුන්ට විපක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ කි. එයාගේ කණ්ඩායම දෙන්න අපම කවුරු හිටද එයා ඡන්ද කරන්නේ. විශ්වාසයෙන් තියෙන. බලමුකෝ. සජිත් ප්‍රේමදාස මහත්තයා එම වකිම් බාරගත් මිනිහෙක් නෙවෙයි. දැන් බලන්න ඩඩ්ලි සේනාගේ මහත්තයා කාලේ කූපම් පොත දෙනවා කිව්වා. ඊට පස්සේ මේ මැඩම් බණ්ඩාරනායක ගාවට එනකොට හඳෙන් හාල් ගෙන හරි හඳෙන් හරි ගෙනලා හාල් පෙර දෙක දෙනවා කිව්වා. ජයර් ජාත මහත්තයා ගාවට එනකොට ඇට අටක් දෙනවා කිව්වා කිලෝ අට. ප්‍රේමදාස මහත්තයා ගාවට එනකොට ජනසවිය දෙනවා කිව්වා. බණ්ඩාරනායක මේ චන්දික බණ්ඩාරනායක මැතිනිය ගාවට එනකොට 3.58 පහන් දෙනවා කිව්වා. රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තයා එනකොට 358 පොහොර දෙනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනකොට නිකම්ම පොහොර දෙනවා කිව්වා. අන්තිම පොහොරත් නෑ. ඉතින් මේ ඉතිහාසයේ මේ නායක මැතිවරණ කැම්පේන් වලදී දිගටම මේ මොනවා හරි එකක් දෙනවා කියලා බොරුවක් කියන ඒ බොරුවට රැවටිලා තමයි මිනිස්සු පාලකේ තෝරලා තියෙන්නේ. දැන් අද ඉන්න නායකය ඇත්ත කතා කරලා තියෙනවා. ඇත්ත පෙන්වලා දෙනවා. මෙන්න මේ අභියෝගයට මොන දෙන්න ඕන. මේ අභියෝගයට මොන දීලා ඉවරලා අපි ඒක ජයග්‍රහණය කරන්න ඕන. නැත්තම් ලෝකේ රටවල් වලින් භාගයකට වැඩිය 6 මාසයක් වගා කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් වෙනවා. 6 මාසයක් අයිස් මිදිලා. ඉතින් ඒ 6 මාසයක් වගා කරන මිනිස්සුන්ගෙන් ගෙනල්ලා අපි ණයට ගෙනල්ලා කාලා අවුරුද්දක් වගා කරන්න වැඩ කරන්න පුළුවන් මිනිස්සු හින්ගන්න ඕකට පත්තලා දෙනවා. අත දික් කර කර. ඉතින් මේ අධිකරණයේ සීමා තියෙන්න බෑ. අපි අර 6 මාසෙදි වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට මේක අවුරුද්දක් වැඩ කරන මිනිස්සුන්ගෙන් දෙන්න ඕන. නමුත් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ඔය වගේ ප්‍රෝඩාකාරී රැවටලිකාරී ප්‍රකාශ වලට මුලා වෙලා අපි හැමදාම කරලා තියෙන්නේ ඕක ඇඩ්වර්ට්. ඒක නිසා ප්‍රසිද්ධ වෙලා තියෙනවා 6 මාසයක් වැඩ කරන මිනිස්සුන්ගෙන් ඊළඟන කනතන්ට මේ අවුරුද්දක් වැඩ කරන මිනිස්සුන්ට පත් වෙලා තියෙනවා. ඉතින් මේක වෙනස් කරගන්නම් ඇත්තත් එක්ක කරුදෙරු කරන්න එක සිදු කරන්න ඕන. මාධ්‍යින් පං ඉල්ලා තින්නවා. ඔය මිනිස්සු මුලා කරන ප්‍රකාශ වලට සමාජය තැනක් දෙන්න නෙමෙයි. ඇත්ත කතා කරන එකට වටිනාකමක් දීලා ඉවරලා මිනිස්සුන්ට අවබෝධයක් දීලා මේ රට ඉදිරියට ගෙන යන්න දායක වෙන්න කියලා.